අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය වැල්ලේ ගෙවල් හදන මනුෂලා පුනරුත්ථාපනය රාජපක්ෂ පවුලෙන් ආරම්භ කරමු අද ටෙලිවැකියෙන් සාමාන්‍ය පෙළ විභාග රාජකාරී වලට වාර්තා කරන කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සිසුන්ට බස් හා දුම්රිය දහවණයට යොදවයි අයියන්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වන්නම් කියලා රාජපක්ෂගේ ගැලවුම් කරු ලෙසයි රනිල් ළගමැතිකම ගත්තේ අනුර කියයි දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නෙම සඳුදා ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය පදනම් කරගෙන රට පුරාම ඉන්ධන පෝලිම් සමහර පිරුම්හල් වහලා යතුරු පැදි ත්‍රිරෝද රථ මහමග නතර වෙලා මගේ ප්‍රවාහනයේ බිඳුවටම වැටිලා හාව හඳ දකිනවා වගේ ළංගම සහ පෞද්ගලික බස් රථ දුවන්නේ ඒ අයට ඩීසල් පෙට්‍රල් නැහැ අරක බෑවා මේක ගොඩ බෑවා දැන් බානවා කිව්වට බාපු තෙල් නැවක් නැති ගානට පෝලිම් පෝලිම්බල ජනතාවගේ ඇස්වල කඳුළු මහවුන්දලට පේන්නේ නැහැ මොකද ඔය මහවුන්දලා සීතාම්බර සලුපට ඇඳලා ඉන්නේ උන්නැහෙලා දන්නේ නැහැ ඇත්තටම හෙළුවෙන් ඉන්නේ කියලා අපිට නම් මේ 225න් වැඩි හරියක්ම හෙළුවෙන් කියලා තමයි පේන්නේ දැන් සඳුදට අපොස සාමාන්‍ය පෙළ තියන්න හදනවා අපේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ගේ ජීවිතේ කඩඉම සාමාන්‍ය පවුලක දරුවෙකුට සාපෙළ වැරදුනහම හරි හරියට වරදිනවා විභාගයට හරි වෙලාවට යන්න කී දෙනෙකුට පුළුවන් වේවිද කියලා හැම දරුවෙකුගේම හිතේ ගැටලුවක් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා හැමෝගෙම නෙමෙයි මැති ඇමති මන්ත්‍රීලාගේ දරුවන් හැර සාමාන්‍ය ජනතාවගේ දුවල පුතාලට තමයි මේ ප්‍රශ්නාර්ථය තියෙන්නේ. ගුරුවරුන් කී දෙනෙකු ඉන්නවද විභාග කටයුතුවලට පොදු ප්‍රවාහනයේ යන. ඇත්තටම මේ විභාගයේ පවත්වන්න පෙර අඩුම ගානේ රට 50%ක්වත් සාමාන්‍යකරණය කරන්න තිබුණා. විභාගයට ලියන්න තරම් පිරිසිදු මනසක් තිබිය යුතුයි. ඒ කිසිවක් නැතිවයි මේ දරුවන්ට සඳුදා විභාගයට යන්න වෙන්නේ. කොහොම වුණත් දුප්පත් දරුවන් විභාග සමත් වෙලා විශ්වවිද්‍යාලයටත් ගිහින් අන්තිමට කඳුළු ගෑස් වෙඩි උණ්ඩත් කනකොට මහවුන්දලගේ දරුවන් සැපට විදේශගත වෙලා උපාධි අරන් ආයේ එන්නේ අපව පාලනය කරන්න ඒ තමයි කළු සුද්දන්ගේ දරුවෝ ඒක තමයි අදත් වෙමින් තිබෙන්නේ මේ වෙලාවේ අප සියත රේඩියෝවේ ආදරණීය අරවින්ද ඊයේ අපුරිල්ලිමක් කළා ඒ ඔබේ වාහනයට ඉන්ධන තියෙනවා නම් ඔබ රාජකාරියට එන විට විභාගයට ලියන දරුවෙකු මහමග සිටිනවා දුටුවොත් විභාග ශාලාව ළඟින් බස්සන්න කියලා ඔව් අපත් ඒ ආදරණීය ඉල්ලීම යලි මතක් කරනවා විභාගයට ඉන්න දරුවෙකු දුටුවොත් විභාග මධ්‍යස්ථානයේ ළඟින් බස්සන්න. දුවේ පුතේ පරිස්සමින් ලොකු ලොකු BMW එහෙම නතර කළොත් මැති ඇමති වගේ පේනවා නම් නැග්ගේ නැතත් කමක් නැහැ. මොකද ඒ තරමටම පජාත දේශපාලනකින් ඉන්න රටක්. ඊට හොඳයි පයින් යන එක. දැන් ආයේ මේ දේශපාලනකින් කියන පට්ටපල් බේගල් ගැන කතා කළ යුතුමයි. ඊට පෙර අප නිතර මතක් කරන ඒ පිළිබඳව නිතර කතා කළ කාරණාවක්ද සටහන් කළ යුතුයි. අප නිතරම කියන්නේ මේ 225 අතරේ නියම වැඩකාරීන් 4-5 දෙනෙකු ඇති කියලයි. අනිත් 3-5කට වැඩක් නැහැ කියලා අප නිතර කියනවා. දැන් සමහරු කියන්නේ රනිල් රට ගොඩ ගන්නවා ෂුවර් කියලයි. ඔය අගමැති රනිල්, ඔය මහින්ද, ඔය දිනේෂ් ගුණවර්ධනලා දශක 4කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ අවුරුදු 40කට වැඩියෙන් ඉඳලා තියෙනවා. අවුරුදු 40ක් රට සංවර්ධනය කරන්න බැරි වුණු මේ අයට දැන් පුළුවන්ද? ඒක මාරයිනේ. දැන් ජාතික ප්‍රතිපත්ති ගැන උඩුබුරනවා. මාර කතා අද මේ අය කියන්නේ අපට කියන්න තියෙන්නේ දැන් තියෙන්නේ හිඟමනට වැටුණු රටක් ඔහෙලා තමයි මාරුවෙන් මාරුවට අපේ රට ණයකන්දක හිර කළා හොරකම් කරලා අදත් රජ සැප විඳින්නේ තවත් ඔහෙලට බැහැ පුළුවන් එකම දෙයයි තවත් ණය අරගෙන මාස කීපයක් නැත්නම් අවුරුද්දක් දෙකක් ආයේ කන්න දීලා තවත් ණයකන්දක අපි හිර කරලා යන්නේක විතරයි ඔහෙලට කරන්න පුළුවන් දැන් මේ තරුණ පරම්පර
පරාව ඉල්ලන්නේ අලුත් ක්‍රමයක්. ඒ රනිල් රාජපක්ෂ වැරදුනා. රනිල් වික්‍රමසිංහ, ජනාධිපති නන්දසේන, පර්සි මහේන්ද්‍රලා, දිනේෂ් ගුණවර්ධනලා නැති රටක්. ඔව්, ඔහෙලා සියලු දෙනාම ජාතික ධනෙන් වැඩිහිටි නිවාසයකට ගියත් රටට වාසි. මේ රට ඉල්ලන්නේ ඔහෙලගේ විකුණොමික්ස් න්‍යාය නෙවෙයි. ශ්‍රී ලංකන් එයාලයින් පාඩුයි විකුණනවා. තෙල් එක පාඩුයි විකුණන්න වෙනවා. විදුලිය පාඩුයි විකුණන්න වෙනවා. රටම පාඩුයි රටම විකුණන්න වෙනවා. ඕක කරන්න අගමැති රනිල්වත්, පර්සි මහේන්ද්‍රන්වත්, සජිත්ලවත් මක්කටෙයි. වැරදි කළමනාකරණය. ආණ්ඩු මාරුවෙන සැරේට මේ ආයතන පිරෙව්වා. දරන්න බැරි සේවක සංඛ්‍යාව, අනවශ්‍ය වියදම්, වංචා දූෂණාදිය නිසයි මේ හැම තැනක්ම වැටුනේ. හරිහමන් වැඩකාරියෙකුට දීලා හොරකම, වංචාව, නාස්තිය, දූෂණේ නතර කරලා හදන්න පුළුවන් තැන් මේවා. විකුණන්න ඔහෙලා මොකටද? වෙන්දේසි සමාගමකට බාර දෙන්න. රටම සේල් කරලා දෙයි. මේ රට බුද්ධිමත් කණ්ඩායමක් අතට දෙන්න, බුද්ධි මණ්ඩලයක් අතට දෙන්න. ඔහෙලා අඩි 10ක් 15ක් පස්සට යන්න. අදාළ විශේෂ ක්ෂේත්‍රවල බුද්ධිමතුන් ඉන්නවා. එයාලට රට බාර දෙන්න ක්‍රමයක් හදන්න. ඒ සඳහා අප සටන් කළ යුතුයි. දැන් ඊයේ නාමල් රාජපක්ෂ මේ තරුණයින් පුනරුත්ථාපනය ගැන කතා කරනවා. ගිනි තියපු අයව පුනරුත්ථාපනය කරන්න ඕනෙලු. කඩුමුගුරු අරගෙන, පෙට්‍රල් බෝම්බ අරගෙන ගෙවල් වලට ගැහුවේ කරු කතා නායකතුන්. ඒ අයට මොන පක්ෂ නියෝජනය කරත් ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ අරගලයේ මුවාවෙන් ජීවිත විනාශ කරන්න පුළුවන් නම්, අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් ගිනි තියලා නිදහස ලබා ගන්න පුළුවන් නම්, අපුඩි ගහලා එළියට ගන්න පුළුවන් නම්, රටේ සමස්ත රාජ්‍ය පද්ධතියම නීතියම බිඳ වැටෙනවා. ඒකම කරු කතා නායකතුමනි, ඒ අය පසුපස කිසිම දෙයක් නොතේරෙන, නොදෙන වත්ත හඹාගීව පොරසක් පිරිසකුත් ඉන්නවා. ඒ අයට අර අයට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම ඒ අයව පුනරුත්ථාපනය කළ නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළ උද්දරු කතානායක දුන්නේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. කොහේ වුණත් කමක් නැහැ. ගිනි තිව්වා නම් ගැහුවා නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. පුනරුත්ථාපනය කරන්න ඕනේ මුලින්ම රාජපක්ෂ පවුල. ඔහේගේ අප්පච්චි තමයි අරලියගහ මන්දිරයෙන් අපරාධ රැල්ල පටන් ගත්තේ. ඔයත් ඒකට වග කියන්න ඕනේ. අප නිතරම මතක් කළා අපේ පොලිසිය වලහ වෙනුවට හාවල්නවා කියලා. දැන් ඇත්තටම රටේ ධනය කාබාසිනිය කළ සහ කරන ජාතික ධනේ යටිමඩි ගහපු උන්දලවයි පුනරුත්ථාපනය කරන්න ඕනේ. ඒ නිසා පුනරුත්ථාපන වැඩේ ගෙදරින්ම අප්පොච්චිගෙන්ම පටන් ගන්න. ඔයත් ඒ පුනරුත්ථාපන වැඩසටහනට කැමැත්තෙන්ම ඇතුළත් වෙන්න. ගිනි තියපු උන්ව පුනරුත්ථාපනය කරන ගමන් ජොනීලවත් පුනරුත්ථාපනය කරන්න. හැබැයි පුනරුත්ථාපනය කරලා ආයේ ඔහෙලා සමාජගත වෙනවට වඩා හුඟක් හොඳයි වනගත වෙන එක. මේ අතර විජේදාස රාජපක්ෂ කියනවා එයත් ගෝල්ෆේස් අර්ගල භූමියේ සමාජිකයෙක්ලු, බය හිතෙනවා. ඒ ගෝල්ෆේස් එකේ ඉන්න කණ්ඩායමේ එක සමාජිකයෙක් තමයි මම. එතනට නොගියට ඒක නිර්පාක්ෂික අරගලයක් නිසා මම එතනට සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ අරමුණයි මගේ අරමුණයි අතර වෙනසක්. ඔයා ගෝල්ෆේස් අරගල භූමියේ සමාජිකයෙක් කියලා දැනගත්තාම අපේ කකුල් දෙකම වෙවුලන්න පටන් ගත්තා. ඔයාව අද ජනතාව පිළිගන්නේ පජාත දේශපාලනඥයෙකු හැටියටයි. ඔය තරම් ඔයා ගෝල්ෆේස් අරගල කරුවෙකු ලෙස හිතින්වත් හිටියානම් අපට කියන්න තියෙන්නේ සිතින් පමණක් පෙම් කරන්නම්, දුරින් සිට ඔබ දෙස බලන්නම් කියන සින්දුවේ පද ටික තමයි. ඔයත් රාජපක්ෂ කෙනෙක්. රාජපක්ෂ කියන නමේ අවුලක්ද කියලා හිතනවා විජේදාස රාජපක්ෂ මහත්තයෝ. මනුෂයි හරින් ගැනයි දැන් ලියලා වැඩක් නැති ගානයි. පව් කියලා විතරයි ලියන්න හිතෙන්නේ. මනුෂ කියපු හරි අපූරු කතාවක් ඊය අහන්න ලැබුණා. සුනාමිය වෙලාවේ අපේ ගම්පලාත්වල වැල්ලේ තිවිච්ච ගෙවල් කිලෝමීටරක් විතර ඇතුළට සමහර තැන්වල මීටර 200ට ගහගෙන කඩාගෙන බිඳිලා ගිහිල්ලා අමුසොහුණක් බවට පත් වුණා. අද මේ රට එහෙම තත්වයකට පත් වෙන්න ඔන්න මෙන්න තැනක තියෙන්නේ. එහෙම වැටිච්ච රට නැවත වතාවක් මිනිස්සු ඒ වැල්ලෙම නැවත ගෙවල් හදාගෙන නැවත ගොඩනැගුණා. අපි ඒ වැටිච්ච රට නැවත ගොඩනගනවා. ඒ ගොඩනගන්න ඕනි කරන මූලික තීන්දුව සහ ඒ මූලික සමහරලාට කියන්නේ බිලි බොයිස්ලා වෙලා මේ වෙලාවේ අපේ ජීවිතය, අපේ දේශපාලන අනාගතය කැප කරලා අපි මේ තීන්දුව ගත්තේ. නැවත වතාවක් ඒ ගෙවල් ටික හැදුනා වගේ, රට ගොඩ නැගුණා වගේ මේ රට නැවත වතාවක් ගොඩනගලා මේ රටේ මිනිස්සුන්ට කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් රටක් හදන්න.
දැක්කද දැනුමයි බුද්ධියයි. වැල්ලේ මාලිකා හදන්න හොඳ නෑ මනුෂ්‍ය. වැල්ලේ ආයේ ගෙවල් හැදුවාම ඊළඟ සුනාමියට යනවා. ඔයාලා වැනි දේශපාලනඥයින් දිගින් දිගටම කළේ වැල්ලේ ගෙවල් හදපු එක. ඔයාලට අමතකයි ආයේ සුනාමියක් ඒවි කියලා. අපට ඕනේ වැල්ලේ ගෙවල් හදන ඔයාලා වැනි වැඩබැරි අය නෙවෙයි. අද පරපුරට ඕනේ හරි තැන නිවැරදිව ගෙවල් හදන අයයි. එනිසා මනුෂ්‍ය ඔයාත් හරින් සහ ඔයාගේ සජිත් දැන් ඔයාලගේ සර් නන්දසේනත් අගමැති රනිල් වගේම ෆේල් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ රටට අද අවශ්‍ය වන්නේ ජනතාව වැල්ලේ ගෙවල් හදනකම් බලා ඉන්න මැටි දේශපාලනඥයින් නොවන බව අද අප අවධාරණය කරන්න කැමතියි. 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ලබන 23 වනදා සිට ජූනි මාස පළමු වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙතර සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා වාර්තා කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට ඉන්ධන ලබා ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නන්වා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්ුණා. 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ලබන 23 වනදා සිට ජූනි මාස පළමු වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407,129 දෙනෙකු හා පෞද්ගලික අයදුම්කරුවන් 110,367 දෙනෙකු මෙවර විභාගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 590 දෙනෙකුද අයදුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 517,496ක්, විභාග මධ්‍යස්ථාන 3,844ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. දූල පුතාලට ප්‍රවේශ පත්‍ර ලැබිලා ඇති. ඔබගේ ප්‍රවේශ පත්‍රයේ බලන්න නියමිත විෂයංක සහ මාධ්‍ය සහ නම හරියාකාරව තියෙනවද කියලා. එහෙම අඩුපාඩු තියෙනවා නම් ශාල කලබලයක් ඇති කරගත යුතු නෑ. විෂයන් ටික හරිනම් නම පසුව හදාගන්න පුළුවන්. හැබැයි විෂයන් වැරදි නම් ඔබ ඉන්නේ ඉතාම දුරක නම් 2,784,208 වහාම දුරකථන ඇමතුමක් දෙන්න. 2,784,537 දුරකථන ඇමතුමක් දිය හැකි. මහජනතාවේ තව ඉල්ලීමක් කරනවා. මේ දවස් 10 තුළ කලබල කරන්නේ නැතුව දරුවන්ට නිදහසේ මානසික සුවය සමග විභාග කරන්න ඉඩ දෙන්න. පාර බ්ලොක් කරන්න එපා. මේ ළමයි තව පීඩනයට පත් වෙනවා. එනිසා අපේ වැඩිහිටියන් වශයෙන් අපේ වගකීමක් තමයි දවස් 10 තුළ මේ දරුවන්ගේ මානසික තත්ත්වය ඉතා හොඳින් තබාගෙන විභාගයට ලියන්න ඉඩ දෙන්න. සාමාන්‍ය කාලසටහනට පරිදි අපි සියලුම දුම්රියන් ටික දහවණය කරන්නට සැලසුම් කරලා තියෙනවා මේ දරුවන් වෙනුවෙන්. විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා දුවා දරුවන්ගෙන්. සාමාන්‍යයෙන් අපි උදෑසන කාර්යාල දුම්රියන් වල මේ වෙනකොට විශාල මගී ජනතාවක් පැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනවා. වෙනදාට තමන් පාසලට එන දුම්රියට කලින් දුම්රියේ මේ ප්‍රවාහන පාසුගම් සලසගන්න. මේ දුම්රිය ගමන් ගන්නා මගින්ගෙන් ඉල්ලා හිටිනවා දුම්රියට මේ පැමිණෙන අපේ පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙන්න. හදිසි බිඳ වැටීමක් හදිසි අවශ්‍යතාවයක් තිබුණොත් මාගේ පෞද්ගලික දුරකථන අංකය 0714,83,7244 දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය 0112,69,31,10 අමතන්න. මෙම විභාග කටයුතු සඳහා සහභාගි වෙන කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන පහසුකම් ලබා ගැනීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්තුමා නම් කරලා තිබෙනවා. ඉන්ධන පිරෝම්හල් දිවයින පුරා 130ක්. ඒ මහත් මහත්මීන්ගේ පත්වීම් ලිපිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කළ ඒ ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. මේ දරුවන් විභාගයට පෙනී සිටිද්දී විශේෂයෙන්ම විභාගයට ගිනිය ආයුතු දේවල් මොනවද? ඔබට මේ වෙනකොට ලැබිලා තිබෙන්නට ඕනේ විභාග ප්‍රවේශ පත්‍රය. පාසල් අපේක්ෂකකින් අපි පාසල් වලට මේක නිකුත් කරලා තිබෙනවා. පෞද්ගලික අපේක්ෂකකින් ඔබේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් මේ ප්‍රවේශ පත්‍රය යොමු කරලා තිබෙනවා. යම් කිසි කෙනෙකුට මේ වෙනකොට ප්‍රවේශ පත්‍රය ලැබිලා නැත්නම් ඔබට මේ ප්‍රවේශ පත්‍රය කලබල වෙන්නට එපා. ඔබට අපේ වෙබ් අඩවියට තුළු වෙලා ඔබට බාගත කරගන්නට පුළුවන් මේ ප්‍රවේශ පත්‍රය. විභාග මධ්‍යස්ථානයේදී ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වළංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි පිළිගන්නේ ජාතික හැඳුනුම් පත්‍රය, එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රය, ඊට අමතරව රියදුරු බලපත්‍රය මේ විභාගය සඳහා වළංගු හැඳුනුම් පත්‍රයක් හැටියට පිළිගනු ලබනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අතර හමුවක් ඊයේ පැවැත්ුණා. මේ අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මියද විපක්ෂ නායකවරයා හමු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. මේ වන විට ශ්‍රී ලංකාව පත්වී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම ඊට අවශ්‍ය කරන ක්‍රමෝපායික සහයෝගය ලබා ගැනීම යනාදී කරුණු සම්බන්ධව විපක්ෂ නායකවරයා මෙහිදී ඇය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙතර මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පැවැත්වුණා. එහිදී ද්විපාර්ශ්වීය වශයෙන් සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර පවත්න දීර්ඝකාලීන මිතුදම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වී තිබෙනවා. මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක් වුණු අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මාලදිවයින වෙතින් ලැබෙන මිත්‍රශීලී සහයෝගය පිළිබඳව සිය කෘතවේදීත්වය විපක්ෂ නායකවරයා පිරිනමා තිබෙනවා. වත්මන් රජයේ සලසුමක් නැති තීරණ නිසා රට ආර්ථික වශයෙන් වැටුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති හමුවකට එක්වමින් මේ අර්බුදය වර්ධනය කරන්න මේ ගෝඨාභය රාජපක්ෂගේ අමනෝඥ ක්‍රියා තීරින්නේ දන්නේ මෝඩයි ඇහුම් කන් දෙන්නේ උද්දච්චයි. මේ සියල්ල හේතුල කිව්ව මොකද්ද? ගෝඨාභය ඔයා යන්න කිව්වා. ඊට පස්සේ ඒකට අහුම් කන් දෙන්නේ නැති වුණාට කිව්වා මහින්ද ඔයත් යන්න කිව්වා. ඊට පස්සේ මොකද්ද? නෑ රාජපක්ෂ පවුලම යන්න කිව්වා. කිව්වේ නැද්ද? ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවත් යන්න කිව්වා. කිව්වේ නැද්ද? ඉතින් ගොඩක් අය දින හදාද හිටියා දැන් යයි. සති දෙකෙන් යයි වගේ. රාජපක්ෂලත් මේ ආණ්ඩුවත් විත්තියටම හේතු වුණා. විත්තියටම හේතු වුණාට පස්සේ සෑමදාම රාජපක්ෂලාගේ ගැලවුම් කාර්යය රනිල් වික්‍රමසිංහ අයියන්ඩියේ බිය නොවන්න මරණය සැටි මා පෙන්නන්නම් කියලා අගමැතිකම ගත්තා. ඔහු ඉදිරියට ඇවිල්ලා ඔවුන් ආරක්ෂා කරගැනීමේ මුෂ්ටිය අතට ගත්තා. ඒ කතන්දර පොත්වල ඉන්න මන්ත්‍රකාරයා. මන්ත්‍රකාරයාට කොච්චර මොනවා කරත් මැරෙන්නේ නැහැ. ඇයි? පණ තියෙන්නේ ගිරවගාව. දැන් රනිල් වික්‍රමසිංහේ පණ තියෙන කාගව? රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ කපුටගාව. හරිද? ඩීල් නැති දේශපාලඥී නැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. තමාද හොඳ ඩීල් කාරයෙක් බවයි ගාල්ල පක්ෂ ක්‍රියාකාරීන් හමුවකදී ඔහු වැඩිදුරට ප්‍රකාශ කළේ. දැනට අවුරුද්දකට උඩදී මට මතකයි අපි කියනවා මේ එක්සත් ජාතික පක්ෂයේ ආසනයයි ඒක අගමැතිවල ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ කිව්වේ විහිළුවට නෙමෙයි, දේශපාලන පිළිබඳ හොඳ අපිට අවබෝධයක් තියෙන නිසා. 2019 බාර දුන්නේ ඩොලර් බිලියන 7.5ක භාණ්ඩාගාරයක්. ඒගොල්ලා බලය ගත්ත ගමන් කරේ අපි ආරම්භ කළ තිබිච්ච වැඩපිළිවෙල එහෙමම නැවැත්තුවා. එතකොට මම අපේ පක්ෂේ නායකතුමාගේ දැන් මොකද වෙන්නේ කියලා, එතුමා අනිවාර්යෙන් 20/23 බලය අපේ කියලා. දැනුත් මට පේනවා කලබලයට 21 ගේන්න හදනවා, නොයෙක් ඒවා ගේන්න හදනවා. හරිනම් ගේන්න ඕන එක තමයි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වෙනස් කරන්න බැරි. ඒකට හැම දේශපාලන පක්ෂයක්ම වාඩි වෙලා එයාගේ අදහස් කියන්න ඕන. 19 සම්මත කරත්, 20 සම්මත කරත්, 21 සම්මත කරත් ඒකින් ගෑස් දෙන්න බෑ. ඒකින් පෙට්‍රල් දෙන්නත් බෑ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දෙන්නත් බෑ. ඒක දේශපාලඥයන්ගේ උවමනාවක්. හැබැයි ගේන්න ඕන වැදගත්ම එක තමයි වෙනස් කළ නොහැකි අවුරුදු 20ක විතර යකඩ රාමුවක් වගේ ජාතික ප්‍රතිපත්ති රාමුවක්. සමහර අය කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාරගත් රාජපක්ෂ බේරන්න කියලා. රාජපක්ෂලා ආරක්ෂා කරේ නැහැ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2019 වෙනකම්. රාජපක්ෂලා වැලිකඩ දැම්මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් වෙන කවුරු හරි දේශපාලන පක්ෂයක් ඉන්නවද රාජපක්ෂලා වැලිකඩ අරපු? දැන් සමහර අය මටත් කියනවනේ වජිර ඩීල් කර මං හොඳ ඩීල් කාරයෙක්. ඩීල් බැරි නම් එයාට දේශපාලනේ බෑ. ආර්ථිකයට ඩීල් එකක් දාන්න බැරි නම් ආර්ථිකේ කොට ගන්න බෑ. රට තුළ බරපතල ඖෂධ හිඟයක් පවතින බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා. දේශපාලඥයන්ගේ කඹ ඇදිල්ල පසෙකලා රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඖෂධ අර්බුදයේ පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නිලධාරීන් දැනුවත් කරන්න අපි කටයුතු කරේ මාස 5කට 6කට ඉස්සෙල්ලා. නමුත් අපි දැක්කේ නැහැ කිසිදු අයුරකින් එවැනි කාරණා පිළිබඳව ඔවුන්ගේ බුද්ධිය හැකියාවන් මෙහෙවලා මේ වළක්වා ගැනීමට කටයුතු කරනවා. දැන් අන්තිමට මහණ්ඩ සූච මෙටීරියල් එක මුත්‍රා බටේ පවා නැති වෙනකන් ඉඳලා අපි දැන් ඩොනේෂන් පස්සේ යනවා. වෙන කරන්න දෙයක් නැහැ ඇත්තටම. බොහෝ රෝහල් ආධාරවලින් තමයි එදිනෙදා රෝගී සත්කාරක සේවාවන් ගැටගහගෙන යන්නේ.
පහුගිය දවස්සක පාර්ලිමේන්තුව රැස් වුණා අපි දැක්කා. පාර්ලිමේන්තුව රැස් වෙන්න ලක්ෂ 90ක් යනවා කියලා 90කට වැඩි යනවා කියලා මාධ්‍ය ඔස්සේ අපි දකිනවා. මේ ලක්ෂ 90කට වැඩි වියදම් කරලා එකතු වෙච්ච එක පාර්ලිමේන්තුවෙන් මේ ගෑස් අර්බුදේ ඉවර කරන්න, ඖෂධ අර්බුදේ ඉවර කරන්න, පෝලිං අඩු කරන්න, මිනිසුන්ට ඛණ්ඩ දේ දෙන්න, ආරක්ෂාව වැඩි කරන්න, ඔවුන් සියලු දෙනා එකතු වෙලා එක එක පක්ෂවල එක එක පුද්ගලයන්ගේ පංගුව බෙදා ගන්න කතා කරනවා අපි දැක්කා. මතක තබා ගන්න ඕනේ මේ සියලු දේශපාලඥයින් ජනතාවටයි පක්ෂ වෙන්න ඕනේ. මේ රටේ ජනතාවට පක්ෂ වෙන දේශපාලඥයෝ අනාගතේ මේ රටේ රැඳෙයි. එහෙම නැත්නම් මේ මහ ජනතාව එකතු වෙලා මේ ජනතාවට පක්ෂ නොවන සියලු දේශපාලඥයෝ මින් ඉදිරියටත් මේ රට කරවන්න යොදා ගන්න නැතුව ඉන්න තරමට හොඳ වෙයි. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි තම්මුමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.